මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ධර්මය සියලු තත්වාරෝපණ වලින් මිදීම පිණිස මතුකොට වදාළ දෙයක්. බුද්ධත්වය කියන්නෙම ආරෝපිත තත්ත්වයන්ගේ මිදුණුකමක්, ආකෘතික ගතවීමක් නැහැ. මොකද මේ ලෝකයේ ඇතුලේ යම් කෙනෙක් ආකෘතික ගත වුණොත්, වඩා යහපත් කොට හෝ ලෝකයේ ඇතුලේ ආකෘතියකට එකතු වුණොත්, ඒ ආකෘතියට එකතු වෙච්ච තැනක ආරෝපිත තත්ත්වයක් තියෙනවා, ස්වභාවික තත්ත්වයක් නැහැ. ඒ නිසා බුද්ධත්වය කියන්නේ සියලු ආරෝපිත තත්වාරෝපණයන්ගෙන් මිදෙන එකටයි. ඒ නිසා පින්වත්නි, ආකෘතික ගතවීමක් ඇතුලේ කවදාවත් අවබෝධය හොයන්න එපා. එහෙනම් මේ සංස්කෘතික සීමාව ඇතුලේ, ලංකාවේ මේ බෞද්ධ සංස්කෘතික සීමාව ඇතුලේ කවදාවත් අවබෝධය හොයන්න එපා. අවබෝධයට යම් යම් උපකාර ලැබෙන්න පුළුවන් සංස්කෘතික සීමාව තුළින්. කොහොමද උපකාරය ලැබෙන්නේ? අර සංස්කෘතික ශ්‍රාවකත්වයේ තමා තුළ මතුවෙනකොට ඒ සංස්කෘතික ඇතුලේ ටිකෙන් ටික ක්‍රමානුකූලව අපි දායාද වෙනකොට, ඒ සංස්කෘතිය ඇතුලේ අපි ක්‍රමානුකූලව දායාද වීම පදනම් කරගෙන අපේ ඇතුළාන්තය අවබෝධයේ පැත්තට එකතු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පින්වත්නි, තත්වාරෝපණයන්ගෙන් මිදිලා, ආකෘතික ගතවීම් වලින් මිදිලා, ස්වාධීන ස්වෛරී චින්තනයකින් නැගී සිටින්ට තමයි අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට අනුදැන වදාළේ. ඒකට අපට වෙන කිසි දෙයක් කරන්නට නෑ. අපේ ඇතුළාන්තයේ සිතේ ස්වභාවය, චිත්ත සන්තානයේ තුළ ක්‍රියාත්මක වන ආකෘතිය ඉතා මැනවින් අඳුනාගෙන සිත අවබෝධ කර ගැනීම විතරයි අපට කරන්න තියෙන්නේ. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට අපි අපේ ජීවිතය දකිනවා නම් අපට බුදුරජාණන් වහන්සේගේ දේශනාව නැවත නැවත කියව ගන්න වෙනවා. නැවත නැවත කියව ගන්න වෙනවා කියන්නේ මේ පොත කියවන්න වෙනවා කියන එක නෙමෙයි, අපිට තිබ්බ අඩුපාඩු ටික අපට කියව ගන්න වෙනවා. එතකොට අපිට තිබ්බ අඩුපාඩු ටික කියව ගන්නකොට අපි තවදුරටත් තවදුරටත් අර ආරෝපිත තත්ත්වයන්ගෙන් මිදලා අවබෝධයේ පැත්තට එකතු වෙනවා. දැන් අපි මේ මොන දේවල් කළත් අපිට අපේ ජීවිතය ඇතුලේ අවබෝධයෙන් දකින්න බැරි වෙච්ච නිසා, අවබෝධයේ පදනම් කරගෙන අපට විමසා ගන්න බැරි වෙච්ච නිසා තමයි මේ කොම ව්‍යාකූල තත්ත්වයන් අපි තුල මතුවලා තියෙන්නේ. අපේ මනස දෙස බලන්න හොඳට හැරිලා හරි ව්‍යාකූල තත්ත්වයක් තියෙන්නේ. එතකොට මේ ව්‍යාකූල තත්ත්වයේ ඇතුලේ අපි ලෝකය පිළිබඳ අපේක්ෂා දල්වගෙන ඉන්නවා. ඒ අපේක්ෂා දල්වගෙන ඉන්නේ අපි තුල පවතින අභ්‍යන්තරික දුර්වලකමටමයි. පින්වත්නි, කවදාවත් ලෝකයෙන් පුද්ගලයෙක්ගෙන් යම් දෙයකින් අපේක්ෂා දල්ව ගන්න එපා. සියලු ලැබීම් සියලු නොලැබීම් පරණ හේතුඵල ධමයට අනුව ලියවී තිබෙන්නේ. එතකොට මේ හේතුඵල ධමයට අනුව ලියවී තිබෙන ස්වභාවය ඒ හැටියටම අපිට අවබෝධ කරගන්න පුළුවන් නම්, ඒ අවබෝධය ඇතුලේ නැවත නැවත දුක සකස් වෙන්නේ නැහැ. නැවත නැවත දුක සකස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ නැවත නැවත දුක සකස් නොවන ස්වභාවය ගැඹුරින් අපි අවබෝධ කරගත්තොත්, ඒ අවබෝධය ඇතුලේ අපි දවසින් දවස නිවෙනවා. අර ආරෝපිත තත්වයන්ගෙන් දවසින් දවස දවසින් දවස අපේ ජීවිතය ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා භාගතුන් වහන්සේගේ සුන්දර ශ්‍රාවකයන් හැටියට අපි අපේ ඇතුළාන්තයේ ගැඹුරින් විමසා ගන්නටයි උත්සාහ කළ යුතු වන්නේ. සියලු තත්වාරෝපණ වලින් මිදෙන්න තියෙන්නේ තම තමන්ගේ సంతාණිය ඇතුළ විමසා ගැනීමෙන් මිසක් ලෝකයේ විමසීමෙන් නෙමෙයි.
පුද්ගලයෝ විමසීමෙන් නෙමෙයි, ස්ථාන විමසීමෙන් නෙමෙයි, තම තමන්ගේ సంతාන ජීවිතයේ ඇතුලේ කුසලතාවයට අවකාශය දෙන එක ඒක බුදුරජාණන්සේගේ ශ්‍රාවකයාගේ ජීවිතයට හරි වටිනා අර්ථයක්. ඒ අර්ථය ඇතුලේ අපිට නැගිටින්නට නම් අවබෝධයේ පැත්තට ලෝකෝත්තර පැත්තට අපට හොඳට දෙපයි නැගිටින්නට නම් ඒකට අවශ්‍ය වෙන ප්‍රධාන දෙයක් තියෙනවා. ඒකට අපි කියන්නේ මොකද්ද? පදන් වීරිය. එතකොට අපේ වීරිය තියෙන්න ඕන මානසිකව ගොඩනැගෙන තෘෂ්ණාව අතහැරලා දාන්න වීරිය. මානසිකව ගොඩනැගෙන තණ්හාව අපිව පෙළනවා පින්වත්නි. අපව යට කරනවා. ඒ මානසිකව පෙළෙන තණ්හාව ගෙවලා දැමීම පිණිස අපි හැම වෙලාවකම අභ්‍යන්තරේම පිළිසරණ කරගන්න ඕන. එතකොට අභ්‍යන්තරේ පිළිසරණ කරගන්න නැතුව අපි මේ ගොඩනැගිලි පිළිසරණ කරගන්න ගියොත්, ස්ථාන පිළිසරණ කරගන්න ගියොත්, පැවිදි අය පිළිසරණ කරගන්න ගියොත්, ගිහි පැවිද්දෙක් නම් ගිහි අය පිළිසරණ කරගන්න ගියොත්, ඒ පිළිසරණ ඇතුලේ එයා අනාථ වෙනවාමයි. එතකොට ඒ පිළිසරණ ඇතුලේ කවදාවත් එයාගේ සිත විසංකාරගත වෙන්නේ නැහැ. එයා ඒ භාග්‍යතුන් හන්සේ වදාළ පිළිසරණට අපි එකතු වෙනවා නම් අපිට මේ තත්වාරෝපණයන්ගෙන් අපේ සිත මුදවන්ට ඕන නම් අපිට මේ වීරිය කියන එක ශ්‍රාවකයෙකුට හරිය වැදගත් දෙයක්. එතකොට මේ වීරිය කියනකොට අපේ ඔළුවට එකපාර මෙන්නේ මේ භෞතික සීමාව ඇතුලේ විවිධ කෞශල්‍යයන් උනාට බුද්ධ ශාසනයේ ගැඹුරින් විමසා බලනකොට වීරිය කියන්නේ වෙන කතාවක්. තමා උදෙසා සැබෑ කරුණාව කියලා කියන්නේ බුද්ධ ශාසනයට අනුව ඔගොල්ලෝ හිතනවට වඩා හාත්පස වෙනස් කතාවක්. බුද්ධ ශාසනයේ සැබෑ මෛත්‍රිය කියලා කියන්නේ තමන් සතරපායෙන් මිදීම පිණිස අවකාශයට එකතු වෙන එක. තමන්ගේ ඉරියව් තුල සිහිය පවත්වන එක. ඇස කන නාසය දිවකය කියන මේ වෙන වෙන ගෝචර තියෙන ඉන්ද්‍රියන්ට මනස පිළිසරණ කොට වාසය කරන එක. මනසට පිළිසරණ සතිය බව අවබෝධ කරගෙන සතිය පිළිසරණ කොට වාසය කරන එක. සතිය පදනම් වෙනකොට සතියට පිහිට මොකක්ද කියලා බලනකොට විමුක්තිය පිළිසරණ කොට වාසය කරන සම්පූර්ණින් තුන් භවයෙන්ම මිදීම ඉලක්ක කරගෙන සිහිය පිටෝ ගන්න එක. තුන් භවයෙන්ම මිදීම කවරක් පිළිසරණද? අමා නිවනයි පිළිසරණ කියලා අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගවලට එකතු වෙන එක. පින්වත්නි, මේ ජීවිතේ පොඩ්ඩක්වත් වටින්නේ නැහැ. මේ ජීවිතේ පොඩ්ඩක්වත් සාරයක් නැහැ. බලාගෙන ඉදි දොළපාරක් ගලාගෙන යනවා වගේ අපේ ආයුෂ ගෙවිගෙන යනවා. තව නොබෝ දිනකින් අපිට අපේ ජීවිතය අත්හැරෙනවා. මට මගේ ජීවිතය අත්හැරෙනවා. ඔබට ඔබේ ජීවිතය අත්හැරෙනවා. එතකොට ඒ ඔබට ඔබේ ජීවිතයත් අත්හැරෙනවා, මට මගේ ජීවිතයත් අත්හැරෙනවා නම් මේ අත්හැරීම පිළිබඳ අපේක්ෂා දල්වාගෙන ඉන්න එක බුදුරජාණන්සේගේ ශ්‍රාවකයාට නුවණට හුරුයි. ඒක ඥාන සම්ප්‍රයුක්තයි. එතකොට මේ ඥාන සම්ප්‍රයුක්ත ශ්‍රාවකයා වීරිය කරනකොට බුද්ධ දේශනාවේ තියෙනවා වීරිය ගොඩනගා ගන්න ඕන කොහොමද කියලා. භාග්‍යතුන් හස වදාලා කොහොමද වීරිය ගොඩනගා ගන්න ඕන. බුද්ධ දේශනාවේ තියෙනවා පින්වත්නි බොහොම ලස්සන දේශනාවක තියෙනවා චත්තාරි පදානානි පින්වත් මහණෙනි පදන් වීරිය හතර පැත්තකින් හදන්න ඕන කියනවා. දැන් අපි එකතු වෙන්න ඕන මොකටද? වීරියෙන් වඩන ලද සිත ගැනයි අපි අවධානය යොමු කරන්න ඕන. වීරියෙන් වඩන ලද සිත ගැන එළියේ ලොකු උනන්දු වෙච්ච සමහර සිද්ධි සමහර පුද්ගලයෝ අපිට ඉන්නවා, අපිට තියෙනවා. නමුත් ඒ එකකටවත් වටිනාකම නොදී අපි තුල පින්වත්නි මතුවෙන්න ඕන චත්තාරි පදානානි සතරාකාරයක පදන් වීරියක් අපි තුලින් ඉස්මතු වෙන්න ඕන. මේ හතරාකාරයක පදන් වීරිය ගොඩ නැගෙනකොට අන්නේ ගොඩ නැගීමට තමයි වීරියෙන් වඩන ලද සිත කියලා අපි කියන්නේ. චත්තාරි පදානංගානි. එතකොට මේ චත් වීරියේ තියෙනවා චත්තාරි පදානානි හතර පැත්තකින් පදන් වීරිය ගොඩනගන්න ඕනේ. දැන් වීරිය කියනකොට අපේ ඔළුවට එන්නේ කුසලය සහ අකුසලයේ පදනම් කරගත්ත වීරියනේ. කුසල් කියනකොට අපේ ඔළුවට එන්නේ දන් පැන් පුදනේවා, වතපිළිවෙත කරණේවා. මේ විදිහට කුසලය කියලා අපේ ඔළුවට ආවට ගැඹුරින් බුද්ධ වචනේ විමසා ගන්නකොට ලෝකෝත්තර නැවත භවයට එන්නේ නැති දුක නිමා කරන ශ්‍රාවකයෙකුට ඊට වඩා ගැඹුරු දෙයක් වමනා කරනවා. ඒ ගැඹුර තමයි අපි හොයන්න ඕන.
කුසලය වනාහි පින්වත්නි, තමන් අවබෝධ කරගත්ත සිතමයි. තමන් අවබෝධ කරගත්ත සිතමයි කුසලය කියන්නේ. ඒ තමන්ගේ සිත අවබෝධ කර ගැනීම නම් වූ විස්මිත කුසලයට ලඟු කරන්න පුළුවන් මෙහි කුසල් නෑ. ඒ නිසා හැම බෞද්ධයෙක්ම තමන්ගේ සිත අවබෝධ කරගන්න රටාවටයි එකතු වෙන්න ඕන. එතකොට ඒ සිත අවබෝධ කරගන්න අවබෝධ කරගන්න සිතේ වටිනාකම රැඳෙන එක, තණ්හාව හිටින එක කඩාගෙන වැටෙනවා. බලන්න අපි තුල මොන තරම් තණ්හාවක්ද තියෙන්නේ. මානසිකව පුදුමාකාර තණ්හාවකින් අපි වැඩ කරන්නේ. එතකොට ඒ තණ්හාවත් එක්ක අපිට ළඟදි ජීවිතය අතහැරෙනකොට අපට හරි සනීපට අපිට ජීවිතය අත්හරින්න බෑ. තණ්හාවත් එක්ක අපිට එහෙම සනීපට ජීවිතය අත්හරින්න බෑ පින්වත්නි. එතකොට යම් වෙලාවක අපි අපේ ජීවිතය ඇතුලේ පදන් වීරිය ගොඩ නැගුවොත් තමන්ගේ සිත අවබෝධ කරගන්න, ඒ අවබෝධ කරගන්න ශ්‍රාවකයා පැති හතරකින් පදන් වීරිය ගොඩ නගා ගත්තොත් එයා ආයේ ගොඩ නගා ගන්න දෙයක් නැහැ. එයාට තව දුරටත් කරන්න මොකුත් නැහැ. එතකොට මේ පදන් වීරිය ගැන තමයි අපේ සංවේදිකම තියෙන්න ඕන. පළවෙනි එක තමයි චත්තාරි පදානානි සංවරක් පදානං. බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ට මේ එකිනෙකට වෙනස් ගෝචර තියෙන ගෝචරයන් තියෙන ඉන්ද්‍රියන්ට පිළිසරණ මනස නම්, මනසට පිළිසරණ සිහිය නම්, සිහියට පිළිසරණ විමුක්තිය නම්, විමුක්තියට පිළිසරණ නිවන නම්, ඉබඳු නිවන පිළිසරණ කරගත්ත කෙනෙක්, يعني තුන් භවයෙන් මිදීම පිළිබඳ අවකාශයක් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න ශ්‍රාවකෙක්, ඉබඳු ශ්‍රාවකෙක් වීරිය හතර පැත්තකින් හදා ගන්න ඕන. කී පැත්තකින් හදා ගන්න ඕනද? හතර පැත්තකින් හදා ගන්න ඕන. එතකොට මේ හතර පැත්තකින් වීරිය හැදෙනකොට එයාගේ මනසට පිළිසරණ සිහිය ලස්සනට යෙදෙනවා. සිහියට පිළිසරණ සම්පූර්ණින් තුන් භවයෙන් සිහිය පිළිසරණ වෙනවා. තුන් භවයෙන් මිදීම පැත්තට ලස්සනට යා මිදෙන රටාවට එනවා. ලස්සනට යා මිදෙන රටාවට එනවා. එතකොට මේ මිදෙන රටාවට ආවට පස්සේ එයා අමා නිවන පිළිසරණ කරගන්න. එතකොට මේ තුන් භවයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස ඔක්කොගෙම සිත මිදිලා යනවා. සියල්ලන්ගෙන්ම සිත මිදිල යනවා. ඒකට ඕගොල්ලන්ට සිද්ධ වෙනවා අලුතෙන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කියව ගන්නට. අලුතෙන් කියව ගන්න. ඒ අලුතෙන් කියව ගන්නකොට පින්වත්නි, කරුණාව කියන්නේ ඕගොල්ලෝ හිතන මට්ටමේ කරුණාවට වඩා වෙනස් එකක්. මෘදු බව කියන්නේ වෙනස් එකක්. දැන් ඒ මට සිලුටු බව ওই දරුවා කෙරේ මෘදු භාවයක් පවතින වගේ ලාමක තැනකින් අල්ලන්න එපා. කරුණාව කියනකොට දැන් ලංකාවේ මිනිස්සු කරුණාව කොහොමද කියවගෙන තියෙන්නේ? ලංකාවේ මිනිස්සු ිතාගෙන ඉන්නේ බල්ලුන්ට කෑම දාන එක, ගෙදර පූස් පැටව හදන එක, කුරුල්ලෝ හදන එක, ලේනු ගෙවල් වල තියන හදන එක, අලි හදන එක, මේක තමයි කරුණාව කියලා කියන්නේ. මේක බුද්ධ ශාසනයට අනුව කරුණාව නෙමෙයි. බුද්ධ ශාසනයට අනුව කරුණාව කියන්නේ ඊට වඩා වෙනස් එකක්. භාග්‍යවතුන් වහන්සේට තරම් ලෝකේ කාටද කරුණාවක් තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේට තරම් ලෝකේ කාටවත් කරුණාවක් නැහැ. ඒකනේ උන්වහන්සේට තිබෙන්නේ මහා කරුණාවක් කියලා අපි කියන්නේ. මහා කරුණාවක් තිබ්බේ. ඒ මහා කරුණාවකින් යුක්ත අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට කොහොමද කරුණාවෙන් අනුශාසනා කළේ? උන්වහන්සේගේ කරුණාව කේන්ද්‍රගත වුණේ මොකටද? උන්වහන්සේගේ කරුණාව කේන්ද්‍රගත වුණේ මහා ප්‍රඥාවට. මහා ප්‍රඥාවත් මහා කරුණාවත් මෙන්න මේ දෙක සුසංයෝගයේ කේන්ද්‍රගත වුණේ කොමකටද? මේ මහා කරුණාව භාග්‍යවතුන් වහන්සේගේ කේන්ද්‍රගත වෙන්නේ හැම වෙලාවකම පින්වත්නි, උන්වහන්සේ තුල පැවතිච්ච පුබ්බේ නිවාසානුස්සති ඥානයත් එක්ක. පෙර ජීවිත පෙර මේ ඉපදෙමින් මැරෙමින් ආපු සත්‍යයාගේ චුතිය උපත දකිමින්, පෙර කඳපිළිවෙත දකිමින් භාග්‍යවතුන් වහන්සේගේ මේ ඥාන දර්ශනයේ පදනම් කරගෙන විමසා බලනකොට උන්වහන්සේගේ කරුණාව ලඟුන්නේ බල්ලොන්ට කෑම දාන තැනකට. බුදුරජාණන් වහන්සේට සමහර සත් උපස්ථාන කරනකොට උන්වහන්සේ කරුණාවෙන් තමයි උපස්ථාන පිළිගත්තේ. ඇයි ඒ පිළිගැනීමේ සත්‍යය බොහෝ භවයේ අභ්‍යන්තරික සංසිඳීමට යාට උපකාර වුණා තිරිසංසතෙකුට. අපේ කරුණාව බලුපැටවුන්ට කෑම දාන තැනක පැවිද්දෙක් පවා එතන කොච්චර දුර්වලයිද බලන්න අපේ ජීවිත කතාව.
එතකොට දැන් කවුරු හරි කෙනෙක් දැන් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා එක තැනක දානි ටික වළඳලා ඉතුරු වෙන දැන් හිතන්නකෝ දැන් භාග්‍යතුන් වහන්සේට පූජා කරපු දේ ඒ ඒ දානි ටික ඉඳුල් ටික මේ තන් මේ සත්තු නැති මුඩු බිමකට දාන්න එහෙම කියාපු තැන් තියෙනවා. සත්තු නැති ගලාගෙන යන වතුරට දාන්න කියලා එහෙම කියන්න හේතු කීපයක් බලපාලා තියෙනවා. හැබැයි පින්වත්නි පාරේ ඉන්න බැලලියකට කෑම ටිකක් දුන්නොත් ඒ බැලලිය භික්ෂුවගේ පස්සෙන් එනකොට ඒ භික්ෂුව දක්ෂ වෙන්න ඕන ඒ බැලලි විදියට එන්නේ මාරයා කියලා දකින්න. ධර්මයක් දියුණු කරන කෙනාගේ සැබෑ කරුණාව අන්න එතකොට තමයි මතුවෙන්නේ. තමන්ගේ පසුපසින් එන බලුපැටියාව දකින්න පුළුවන් නම් මේ මාරපාක්ෂික බලපීක මාක් පසින් ඉන්නේ කියලා දකින්න පුළුවන් නම් ඒ දකින් එක ඇතුලේ පින්වත්නි තියුණු අවබෝධයකට අපිට යන්න පුළුවන්. නිකම්ම අවබෝධයක නෙමෙයි තියුණු අවබෝධයකට යන්න පුළුවන්. ඒ නිසා මේ අපි කියන්නේ මේ සතුන් කෑම දාන එක ගැන නෙමෙයි. හැබැයි සමහර අය හිතාගෙන ඉන්නවා මේ බල්ලොන්ට කණ්ඩ දාන ගමන් මේක තමයි කරුණාව කියලා. ඒක කරුණාව නෙමෙයි බුද්ධ ශාසනයට අනුව. ඒක බුද්ධ ශාසනයේ කරුණාවේ පරමාර්ථය නෙමෙයි. ඒක එහෙම හිතන්න එපා. ඒක බුද්ධ ශාසනයේ කරුණාවේ පරමාර්ථය කියලා හිතන්න එපා. දැන් බලන්නකෝ කරුණාව හුවා දක්වන විදිය. අපේ දුව හරි කරුණාවන්තයි. කොච්චර කරුණාවන්තද කියනවනම් බලන්නකෝ ඒ පාරේ ඉන්න බලු පැටව පව අපේ ගෙදර ඉන්නේ. එයා කන්නේ බල්ලොන්ට කණ්ඩ දාන්න නැතුව. එයා කන්නේ පූසන්ට කණ්ඩ දාන්න නැතුව. ඒ පූසොන්ට කණ්ඩන දැන් මන් දැක පව කාලෙක වීඩියෝ පටයක්. ඒ වීඩියෝ පටේ මේ එක්තරා තරුණියකට එයා ඇති කරපු සුරතල් සතාව පෙන්වනකොට එයා ඉකිග ගාඬනවා. එයා ඉකිග ගාඬනවා තමන් සුරතල් කරපු සතාව මේ වීඩියෝ කැමරා වීඩියෝ තාක්ෂණය හරහා එයාව පෙන්වනවා අර සතා. මං හිතන්නේ ඒ තරුණිය විදේශගත වෙලා ඉන්නවා ඇත්තේ. මෙහි කාලයක් හදපු බලු පැටියා පෙන්වනකොට අර එයා ඉකිග ගාඬනවා. අර අම්මා පේනෙද්දි ඉකිග ගාඬන්නේ නැහැ. බල්ලා පේනෙද්දි ඉකිග ගාඬනවා. එනම් මේ මතක තියාගන්න පින්වත්නි සැබෑ කරුණාව කියන්නේ බලු පැටව උදෙසා බත් කවණ එකට නෙමෙයි. බලු පැටවුන්ට බත් කවණ එක ඇතුලේ පවතින බුද්ධ ශාසනයේ පෙන්න සැබෑ කරුණාව නෙමෙයි. සැබෑ කරුණාව කේන්ද්‍රගත වෙන්නේ ප්‍රඥාවත් එක්ක. ප්‍රඥාවත් එක්ක. ඒ ප්‍රඥාව පදනම් කරගෙන අර ඥානය ඇසුරු කරනකොට පුබ්බේ නිවසානුස ඥානය, දිබ්බ චක්කු ඥානය, දිබ්බ සෝත ඥානය, ඊට පස්සේ චුතූපපාත ඥානය වගේ ඥානි ඔස්සේ භාග්‍යතුන් වහන්සේ සත්‍යයගේ සසර අනතුරු පැහැදිලි කළා. සත්‍යය ඉපදෙමින් මැරෙමින් යන ගමනේදී මේ මවුනවුණු පියාණවුණු කෙනෙක් නැති තරම් ඥාතියනවුණු කෙනෙක් මේ මිහිමත නැති තරම් කියලා මේ ලෝකේ නැති තරම් සියලු දෙවියෝද නුඹලාගේ මව්වරු වී තිබෙනවා, පියවරු තිබෙනවා, සහෝදරයා වී තිබෙනවා කිය කිය වදාළ දේ ඇතුලේ අපට සංසාරේ බිහිසුණු බවක් තේරෙන්නේ. ඒ බිහිසුණු බවත් එක්ක අපේ කරුණාව කේන්ද්‍රගත වෙන්නේ සසර දුක නිමා කරගන්න තැනකට. දරුවා අම්මා කෙරෙහි දක්වන සැබෑ කරුණාව නම් අම්මාට චතුරාර්ය සත්‍ය කියන එකමයි. දැන් අම්මා හිතන්න පුළුවන් දරුවගේ කරුණාව කියන බත්කවණ එක ඇවිල්ලා බලලා යන්නේක කියලා. කවදාවත් අම්මලා එහෙම හිතන්න එපා. දරුවොත් එහෙම හිතන්න එපා. ඒක දැනටත් ඔයා ඇත්තෝ කරන දෙයක්. දැනටත් ඔයා ඒක කරනවා. සැබෑ කරුණාව කියලා කියන්නේ තමන්ගේ අම්මා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පැත්තට එකතු කරන එක. අවබෝධයේ පැත්තට එකතු කරගෙන ඉන එක. එච්චර කරුණාවන්ත දෙයක් මේ මිහිමත තියනවා කියලා ධර්මයෙන් බලනකොට පේන්නේ. එච්චර මේ එච්චර කරුණාවන්ත වැඩක් මේ මහ පොළොවේ තියනවා කියලා ධර්මාර්ථයේ විමසාගෙන ධර්මාර්ථයේ ඔසවාගෙන කියවද්දී පේන්නේ. ඒ නිසා මේ සැබෑ කරුණාව සැබෑ මෛත්‍රී කියන්නේ ගෙදර බලුපැටවුන්ට කන්න දාන එක නෙමෙයි. භික්ෂුවක් නම් තම බලුපැටියාව මාරපාක්ෂික බලයක් විදියට දකින්න පුළුවන් අන්න දක්ෂකම. බල්ලෙක් පිටි තමන්ගේ ආරාමයේ පිටිපස්සෙන් එනවා නම් මේ තමන්ගේ බල්ලා පස්සෙන් එනකොට ස්ත්‍රියක් පස්සෙන් එනවා වගේ හිතන්න පුළුවන් අන්න දක්ෂකම. ඒතකොට ඒ ස්ත්‍රියක් පස්සෙන් එනවා වගේ හිතන්නේ කිව්ව ස්ත්‍රියට ගරහවටද? බල්ලෙක්ගේ තැනට ස්ත්‍රිය යොමු කළද නෑ. පින්වත්නි බල්ලා කෙරෙහිත් ස්ත්‍රිය කෙරෙහිත් යම් කෙනෙක් බල්ලා කෙරෙහිත් ස්ත්‍රිය කෙරෙහිත් රාගය කියන එක උපදින්නේ තමන්ගේ සිතේ. ස්ත්‍රිය දකිනකොට චන්ද රාගය උපදිනවා නම් ඒක ස්ත්‍රිය තුල උපදින දෙයක් නෙමෙයි මගේ හිතේ උපදින දෙයක්.
බල්ලා කෙරෙහි චන්ද්‍රාගේ උපදිනවා නම් ඒක බල්ලා නිසා බල්ලාගේ තුල උපදින දෙයක් නෙමෙයි මගේ ඇතුලේ උපදින දෙයක්. එතකොට චන්ද්‍රාගේ මාව පෙළනවා. චන්ද්‍රාගේ මාව සසරට එකතු කරනවා. චන්ද්‍රාගේ දුරු කිරීම නිස්සරණය අමා නිවනට එකතු කරනවා. අමා නිවනට එකතු කරනවා. ඒ නිසා පින්වත්නි හැම වෙලාවකම තමන්ට සුරතලයට ඇති කරන සතා පවා ධර්ම මාර්ගය ඇතුළේදී මාරපා මාර්යාගේ තොණ්ඩුව විදියට දකින්න පුළුවන් නම් එබඳු ශ්‍රාවකෙක් තමයි අවබෝධයේ පැත්තට යන්නේ. එබඳු ශ්‍රාවකෙක් අවබෝධයේ පැත්තට යන්නේ පින්වත්නි වෙන කෙනෙකුට අවබෝධයේ පැත්තට යන්න අමාරුයි. එතකොට වීරියෙන් වඩනා ලද සිත කියන්නේ මෙන්න මෙබඳු ගැඹුරින් තමන්ව විමසාගෙන තමන්ගේ අනතුර දකින්න පුළුවන් ශ්‍රාවකත්වය. අපි අපේ අනතුර අඳුනගෙන නැහැ. අපි අනතුර කියලා අඳුනගෙන තියෙන මේ උඩින් දකින තත්ත්වයක්. නමුත් අපේ අනතුර අපි අඳුනගෙන නැහැ. ඒ නිසා තමයි අපි අනතුරෙන් මිදීම පිණිස ක්‍රියාමාර්ගවලට එකතු වෙන්නේ නැත්තේ. අනතුරෙන් මිදීම පිණිස ක්‍රියාමාර්ගවලට එකතු වෙන්නේ නැහැ. ඒතකොට වීරියෙන් වඩනා ලද සිත ගැන තමයි අපි පරිපූර්ණ සංවේදීකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට තියෙන්න ඕනේ. ඇයි? මේ සිත තුළ තමයි චන්ද්‍රාගේ උපදින්නේ, නන්දිය උපදින්නේ, තෘෂ්ණා උපදින්නේ. මේ ඔක්කොම සිත තුළ උපදින්නේ. ඒතකොට අපි තුළ වීරියෙන් වඩනා ලද සිත, වීරිය නම් පදන් වීරිය බුදුරජාණන් වහන්සේ චත්තාරි පදානානි හතර පැත්තකින් හදන්න කියනවා. පළවෙනි එක මොකද්ද? සංවර පදානං. සංවරය කියන එක හරි වැදගත් දෙයක්. සංවරය කියන එක හරි වැදගත් දෙයක්. දෙවෙනි එක පහාන පදානං. දෙවෙනි කාරණේ තමයි පින්වත්නි මේ කාම විතර්ක ආදී දුරු කිරීමට උපන් වීරිය මත ශක්තිමත් වෙන එක. තුන්වෙනි එක භාවන පදානං. මොකද මේ භාවනා පදානම් කියන්නේ? භාවනා පදානම් කියලා කියන්නේ බොජ්ජංග ධර්ම වැඩිම පිණිස උපන් වීරිය කියන එක. ඊළඟට ධර්මයේ තෝරනවා පින්වත්නි අනුරක්කණ පදානම් කියලා. මොකද මේ අනුරක්කණ පදානම් කියලා කියන්නේ? අනුරක්කණ පදානම් කියලා කියන්නේ සමාධි නිමිත්ත සුරක්ෂිත කර ගැනීම පිණිස උපන් වීරිය කියන එක. මෙන්න මේ විදිහට හතර පැත්තකින් අපි වීරිය හැදුවොත් අපි කවදාවත් කඩා වැටෙන්නේ නැහැ. අපේ සිත අවබෝධයේ පැත්තටම හැරෙනවා. අපේ සිත අවබෝධයේ පැත්තටම බර වෙනවා. මේ හතර තිබ්බොත් ඔගොලු මොන ලෝකෙ කොහෙ හිටියත් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සුන්දර ශ්‍රාවකෙක් විදියට ඔබගේ අභ්‍යන්තරය තුළ මෛත්‍රිය මෝරනවා, කරුණාව මෝරනවා, උපේක්ෂාව මෝරනවා, මුදිතාව මෝරනවා. මේවා මෝරනවා කියන එක ආයෙත් ඔළුවට ගන්න එපා. කරුණාව මෝරනවා කියන්නේ බල්ලොන්ට කන්න දාන එක. මෛත්‍රිය මෝරනවා කියලා කියන්නේ අනිවා සුවපත් වේවා, සුවපත් වේවා, මාත් සුවපත් වේවා, සුවපත් වේවා කියලා දෙපැත්තට සුවපත් වේවා කිය කින් එක නෙමෙයි. දෙපැත්තට සුවපත් වේවා කිය කී හිටපු අපගේ වදක චිත්තේ කොච්චර මෝරලද බලන්න. ඇයි අපි අර මේ අවබෝධයට අදාළ ඍජු වැඩපිළිවෙලකට අනුව වීරියෙන් වඩනා ලද සිතකට එකතු වෙලා නැහැ. ඒ නිසා අපේ සිත බලාගෙනදී උපසමයකට එකතු වෙලා නැහැ. අභ්‍යන්තරේ හරි කැළඹිලි සහගතයි. අපි මොන දේවල් කළත් අභ්‍යන්තරේ කැළඹිලි සහගතයි. ඇයි? අර වීරිය කියන එකට සැබෑවටම අපට සමවදින්ට බැරි වෙලා තියෙනවනේ. බුද්ධ ශාසනයේ පෙන්වා දෙන සැබෑ වීරියට අපට එකතු වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ බුද්ධ ශාසනයේ පෙන්වා වදාරන සැබෑ වීරිය කියන එකට අපිට එකතු වෙන්න පුළුවන් නම් ඒ සැබෑ වීරිය කියන එකට එකතු වෙන ශ්‍රාවකයාට මේ චත්තාරි පදානානි හතර පැත්තකින් වීරිය හදන්න වෙනවා. මොකද්ද? සංවර පදානං, පහාන පදානං, භාවන පදානං, අනුරක්කණ පදානං. මෙන්න මේ කියන කාරණා ටික අපි තුල තිබ්බොත් අපි කවදාවත් අපිට වරදින්නේ නැහැ. කවදාවත් අපිට වරදින්නේ නැහැ. එතකොට දැන් මොකද්ද මේ සංවර පදානං කියලා ධර්මයේ තෝරන්නේ? ටිකක් අපි ටිකක් ගැඹුරෙන් විමසා ගන්න ඕන. කොහොමද? කතමංචාවසෝ සංවරප්පදානං. මොකක්ද මේ සංවරප්පදානේ කියලා කියන්නේ? ඉදාඋසෝ බික්කු චක්කුණා රූපන් දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි හෝති යත්වාදිකරණ මේවං චක්කු ඉන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අනවාස්වෙයුං. ඔන්න බලන්න භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ. පින්වත් මහණෙනි, මේ විග්‍රහය මතුවෙනකොට පැහැදිලි වෙනවා කොහොමද ඇසින් රූපයක් දැක
නිමිති ගන්න නැත්නම් අපේ හිතේ බලන්නකො පින්නත් නේ හැම වෙලාවකම නිමිති හිටිනෝනේ. නිමිති හිටින එකනේ දුක කියන්නේ. දුක කියන්නේ වෙන දෙයක් නෙමෙයි. අපි දුක එළියේ තේරුවාට, දුක එළියේ අහුලුවාට, පින්නත් නේ දුක කියන්නේ එළිය අහුලන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද්ද? ඇසෙන් රූපේ දකින්නකොට රූප නිමිත්තමයි දුක. ඒකයි නිමිත්ත වැටහෙන්නේ නැති වෙලාවට දුක වැටහෙන්නේ නැත්තේ. හොඳට බලන්නකො පින්නත් නේ හිතට නිමිති වැටහෙන්නේ නැත්තම් අනුනිමිති වැටහෙන්නේ නැත්තම් ඒ හිතට දුක කියලා එකක් වැටහෙන්නේ නැහැ. නිමිති අනුනිමිති වැටහීම ඇතුලේමයි පින්වත්නි දුක හටගන්නේ. ඇයි? නිමිති අනුනිමිති වැටහීම ඇතුලේමයි තණ්හා උපදින්නේ. නිමිති අනුනිමිති වැටහීම ඇතුලේමයි පින්වත්නි චන්දරාගය උපදින්නේ. නිමිති අනුනිමිති වැටහීම ඇතුලේමයි පින්වත්නි සියුම් අපේ ඇතුලේ තෘෂ්ණාව මෝරන්නේ. හොඳට බලන්න මේ හිතේ අරබුදයක් නිමීද තියෙන්නේ කියලා. අභ්‍යන්තර සිතේ අරබුදයක් නිමීද තියෙන්නේ කියලා හොඳට බලන්න පින්වත්නි. පින්වත්නි මේ සිතේ අරබුදේ විසඳාගත්ත කෙනෙකුට මොන්න තරම් සැහැල්ලුවක් තියෙනවද කියලා බලන්නකෝ. අපේක්ෂා දල්ව ගන්න යා හිත ඇතුලේ. අවස්ථාවට හේතුඵල ධමයට අනුව මූණ දෙනවා. වටිනාකම් වැටහෙන්නේ නැහැ. ඇතුලේ වටිනාකම වැටහෙන්නේ නැහැ. ඒ වටිනාකම වැටෙන්නේ නැති වෙලාවට යට ඕන වෙලාව කතාරල දාන්න පුළුවන් ජීවිතේ. ඉතින් මේ ජීවිතේ ඕන වෙලාවක අතහැරලා දාන්න පුළුවන් මට්ටමට අපේ ඇතුළාන්තය සූදානම් වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන පින්වත්නි ඕන වෙලාවක මේ ජීවිතේ අතහැරලා දාන්න පුළුවන් මට්ටමන. මොකද අපේ ජීවිතේ ඇතුලේ ලොකු වටිනාකම් අපට හිටින්නේ. මේ වටිනාකම් හදපු එක මිනිස්සෙක්වත් මේ වටිනාකම් අරගෙන ඒ වටිනාකම් සහිතව ජීවිතය අතහැරිනේ. වටිනාකම් සහිතව ඒ ජීවිතය අතහැරුන්නේ. එතකොට එහෙනම් මතක තියාගන්න වටිනාකම් ජීවිතේ හිටින්නේ මේ විදියට ජීවිතේ විමසන්න පුරුදු වුණොත්. පින්වත්නි හොඳට බලන්න ලෝකේ දුක අඩු කරගන්න අපි ගොඩාක් කැමැත්තෙන් ඉන්නවා. දුක අඩු කර ගැනීම පිළිබඳ අපි ගොඩාක් සාකච්ඡා කරනවා. දුක අඩු කර ගැනීම පිළිබඳ අපට විශාල උනන්දුවක් තියෙනවා. නමුත් ඕගොල්ලෝ හොඳට විමසලා බලන්න අපේ ජීවිතයේ ඇතුලේ දුක අඩු වෙන රටාවක් අපට අහු වෙලා නැහැ. ඇයි අහු වෙලා නැත්තේ? අර භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඇතුලේ විමසලා බලනකොට පින්වත්නි චත්තාරි පදානානි හතරාකාරයක යම් තැනකදී පදන් වීරිය ගොඩ නැගුවොත් ඒ පදන් වීරිය ගොඩ නගා ගන්න ශ්‍රාවකයා තුල දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක පළවෙනි එක මොකද්ද? සංවරප්පදානං. සංවරප්පදානං කිව්වේ මොකද්ද? චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි හෝති. පින්වත්නි ඇසින් රූපේ දැකලා දැකපු රූපේ සම්බන්ධ රූප නිමිත්තක් අපේ හිතේ හිටිනවා. ඒක ඇසේ හිටින්නේ නැහැ. ඒක අපේ හිතේ හිටින්නේ. ඒ රූප නිමිත්ත වැටහෙන තාක්කල් දුක වැටහෙනවා. නිමිති අනුනිමිති හිතට වැටහෙන්නේ නැත්නම් දුක කියලා එකක් වැටහෙන්නේ නැහැ. පින්වත් මේකයි අපි කල්පනා කරනකොට තමයි සිත තුල දුක සාමුදේ වෙන්නේ. ඇයි? අර නිමිති අනුනිමිති සිත තුල ප්‍රවර්ධනය වෙන්න පටන් ගන්නවා. නිමිති අනුනිමිති සිතට ගලන්න පටන් ගන්නවා. ඒක දකින මට්ටමෙත් වෙනවා. ඒක ඇහෙන මට්ටමෙත් වෙනවා. ඒක දැනෙන මට්ටමෙත් වෙනවා. අහපු දැකපු දැනුණු දේවල් සම්බන්ධ හිතෙන මට්ටම. ඒවා සම්බන්ධ අපිට මතකයක් තියෙනවනි කෙලෙස් සමග මිශ්‍ර වෙච්ච. ඒව මතක් වෙනකොටත් පින්වත්නි අපේ සිත තුල දුක හට ගන්නවා. ඔන්න ඒ ගතියයි අපි අතහැරලා දාන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි හැම වෙලාවෙම වර්තමානයේ සිහියෙන් ඉන්න කියලා. වර්තමානයේ සිහියේ ඉන්නකොට හැම වෙලාවකම අපේ අර සිතේ හැම වෙලාවම ව්‍යාකූලත්වයක් එනවා නේද? කොහොමද ඒ ව්‍යාකූලත් වෙන්නේ? අතීතයේ අනුසිත හැසිරෙන්න ගියාමයි ව්‍යාකූලත් වෙන්නේ. පරණ මතකයත් එක්ක තමයි මේ සංවේගය, සංයෝගය, වියෝගය පදරම් කරගෙන පරණ මතකයත් එක්ක තමයි අපේක්ෂා බංගත්වයන්, බලාපොරොත්තු, ඊට පස්සේ පසුතැවීම් ඔක්කොම එන්නේ පින්නවත්. වර්තමානයේ මානසිකව අතහැරලා දාපු කෙනෙක් නම් එයා සුදු වඳින්න ඕන නෑ, පන්සලේ ඉන්න ඕන නෑ. වර්තමානි මානසිකව අතහැරලා දාපු කෙනා තමයි සුන්දර ශ්‍රාවකයා.
එයා සමහරට සංඝයා ගොඩාක් කිට්ටුවෙන් ඇසුරු නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. නිතර පන්සල්ට නොයන කෙනෙක් වෙන්න පුළුවන්. එයාට පන්සල්ට යන බැරි කෙනෙක් වෙන්න පුළුවන් නිතර. අර සාම්ප්‍රදායික ශ්‍රාවකෙක් විදිහට දන්පැන් පුදන් නැති වෙන්න පුළුවන්. හැබැයි මානසිකව යම් කෙනෙක් අතහැරලා දැම්මොත් ඒ අතහැරලා දාපු කම ඒක තමයි යා බුදුරජාණන්සේගේ පැත්තට යාව අරගෙන යන්නේ. ගොඩාක් සුදු ඇඳගෙන ආරාමවල ඉන්න අය බුදුරජාණන්සේගේ පැත්තට එන අය නෙමෙයි, සංස්කෘතිය පැත්තට යන අය. බුදුරජාණන්සේගේ පැත්තට එන කෙනා හැම වෙලාවකම යා සංවිධි වෙන්නේ මානසික ස්වභාවය ගැන, මානසිකව අතහැරලා දාන එක ගැන. එහෙනම් මතක තියාගන්න, පළවෙනි එක තමයි පදන් වීරිය හදන්නට. පළවෙනි එක සංවරප්පදානං. එක සංවරප්පදානං. එතකොට ඇයි සංවර වෙන්න ඕන? ඇස සංවර කරගන්න ඕනේ. ඇයි ඇස සංවර කරගන්න ඕන? රූප දැක්කාම ඇස සංවර කරගන්නවා කියන්නේ රූප බලන්නේ නැහැ කියන එක නෙමෙයි. මේ චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි යෝති නානුභ්‍යංජනක් ගාහි යෝති. ඇසින් රූපේ දැක්කම නිමිත්ත අනුනිමිත්ත වැටහෙනව නේද? ඕකමයි දුක. ඇසත් දුක නෙමෙයි, රූපේ දුකත් නෙමෙයි. නිමිත්ත වැටහෙන මට්ටමට සිත ක්‍රියාත්මක වෙනව නේද? අන්නේ ක්‍රියාත්මක වෙන මට්ටමේ විතරයි දුක අපට වැටහෙන්නේ. අනිත් වෙලාවටත් අපිට දුක වැටෙන්නේ නැහැ. ඒකයි අපි hina වෙලා සාමාන්‍ය විදියට කාලා බීලා අපි ඉන්නේ. නිමිති අනුනිමිති වැටෙනකොට ඒ නිමිති අනුනිමිති ඇහෙන් දැකපු දේ, අහපු දේ, දැනුණු දේ සම්බන්ධ නිමිති අනුනිමිති නැවත නැවත වැටෙනකොට ඒ වැටෙන එක ඇතුලේ තමයි පින්වත්නි දුක තියෙන්නේ. ඒ නිසා තමයි අනිමිත්ත චිත්ත සමාධිය කියලා එකක් එහෙම ධර්මයේ තියෙන්නේ. අනිමිත්ත චිත්ත සමාධිය මොකද කරන්නේ? නිමිත්ත නොහැටෙන මට්ටමට සිත උපසමයකට එකතු කරගන්නවා. සමාධිය වඩලා වඩලා නිමිති මොකුත් නොහැටෙන ගන්නට සමාධිය බලවත් කරගන්නවා. එතකොට යාට සම්මුකුත් නිමිති වැටහෙන්නේ, වේදනා වැටහෙන්නේ, සංඥා වැටහෙන්නේ, සංස්කාර වැටහෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ ලෞකික සමාධිය අතර අනිමිත්ත චිත්ත සමාධිය තරම් ප්‍රණීත මధుර සමාධියක් මම දකින්නේ. ඇයි? නිමිති වැටහෙනකන් විතරයි දුක. නිමිති වැටහෙන්නේ ඇඟටද, අතටද, මේ බඩටද, ඇහැටද? නෑ, සිතට. එතකොට මේ නිමිති නොවැටෙන තැනක දුක කියලා එකක් අපිට වැටෙන්නේ නැහැ. ඒ නිසා පින්වත් නී ඇහෙන් රූප දකින මට්ටමේම පුළුවන් තරම් සංවර වෙන්න ඕන. වර්තමානයේ තුල අර වටිනාකම රූපේ පැත්තට ගියොත් වටිනාකම ඇලීමිනුත් යන්න පුළුවන්, ගැටීමිනුත් යන්න පුළුවන්. ගැටෙන්නෙත් වටිනාකමම පදනම් කරගෙන තමයි, ඇලීම වගේ. මේකනේ මෙතන කියන්නේ මොකද්ද? නිමිත්තක් ගාහී හෝති නානුභ්‍යංජනක් ගාහී හෝති යත්වාදිකරණ මේනම් චක්කු ඉන්ද්‍රියං අසංඋතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා කුසලා ධම්මා අනවාස්වේයුං. දැන් මෙතන පැහැදිලි කරනවා යම් වෙලාවක නැවත නැවත මතු කර කර හිතන ගතිය නැත්තම්, දැන් ඇහින් දැක්ක දේ අපි මොකද කරන්නේ? නැවත නැවත මතු කර කර හිතන්න ගන්නවා. ඇයි? අර වර්තමානි සිහිය නැහනේ. ඒතර අර නිමිත්තානුසාරීව හිත පවතිනවා. ඒතර ආයේ මොකද කරන්නේ? ඇඳට වෙලා හාන්සි වෙලා තායි මතක් කර කර බලනවා. ආයේ නැවත නැවත මතක් කරලා බලන එක ඇතුලේ දුකක් තියෙන්නේ. ඒ නිසා පින්වත්නි, ඒ නැවත නැවත මතු කර කර හිතන්න ගන්නවා. එතකොට මේ පුද්ගලයා තුළ මොකද්ද වෙන්නේ? අවිජ්ජා දෝමනස්සං. ලෝභ දේශ පදනම් කරගෙන අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මාන වාස්වේයුම්. එතකොට මොකද වෙන්නේ? ලාමකෝ අකුසල ධර්මයන් පහළ වෙනවා. ලාමකෝ අකුසල ධර්මයන් පහළ වෙනවා. ඒ ලාමකෝ අකුසල ධර්මයන් පහළ නොවෙන. එතකොට අකුසල ධර්මයන් කියලා කියන්නේ මොනවද? ලාමකෝ අකුසල ධර්මයන් කියන්නේ රූප බලන්නේ නැහැ කියන එකද? නෑ, රූප බලනවා. රූප බලනවා. ඒ බලන රූපයේ කෙරෙහි විශේෂ ඇලීමකුත් ඇලීමකට යන්නෙත් නැහැ. අභිජ්ජා යන්නෙත් නැහැ. දෝමනස්සයකට යන්නෙත් නැහැ. ගැටුම් කටයුතු ස්වභාවයට යන්නෙත් නැහැ. ඒ ඇලුම් කටයුතු ස්වභාවයටත් ගැටුම් කටයුතු ස්වභාවයටත් යන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ඇලුම් කටයුතු ස්වභාවය, ගැටුම් කටයුතු ස්වභාවය අභ්‍යන්තරයේ පෙළනවා පින්වත්නි. අභ්‍යන්තරයේ පෙළනවා. තමන්ගේ අභ්‍යන්තරයේ පෙළා ගන්න එපා බාහිර කෙනෙක් නිසාවත්, බාහිර දෙයක් නිසාවත්. අභ්‍යන්තරේ පෙලා ගන්න එපා. ඇස පාවිච්චි කරන්න, ඇස ඇසුරු කරගෙන කෙලෙස් ගතියට යන්න එපා. අකුසලයේ පැත්තට යන්න එපා. අකුසලයේ කියන්නේ මොකද්ද? අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අනවාස්වේයුම්.
පාපී ලාමකෝ අකුසල ධර්මයන් පහළ වෙනවා ඇස ඇසුරු කරගෙන. මොකක් නිසාද ඇස ඇසුරු කරගෙන වෙන්නේ? ඇස ඇසුරු කරගෙන ඇසින් දකින නිමිත්තානුසාරි විහිත පවතිනකොට. නිමිත්තානුසාරි විහිත පවතින. ඒ නිසා ඇස සංවර කරගන්නවා. එතකොට මේ මෙන්න මේ විදියට වර්තමානයේ තුල අභිජ්ජා දෝමනස්ස කියන දෙක හදන්න නැතුව ඉන්න මට්ටමට අපි කියනවා මොකද්ද? ඇස පදනම් කරගෙන ඒකට අපි කියනවා සංවරප්පදානං. දෙක මොකද්ද පින්නත්නි? පහානප්පදානං. දෙවෙනි එක පහානප්පදානං. ප්‍රහාණය කළ යුතුයි. එතකොට දැන් ඇස ඇසුරු කරගෙන සංවරප්පදානයේදී අපිට අර අභිජ්ජා දෝමනස්ස ගතිය නිකන් ගලේ කෙටුව දෙයක් වගේ හිටිනවා අපේ හිතේ. එතනට යන්න එපා. දියේ ඇඳ ඉරක් වගේ ඇස පරිහරණය කරන්න. ඇසෙන් දකින දේ එතනම අතහැරලා දාන්න. හොඳට ප්‍රතිචාර දක්වන්න. මානවවාදීව ප්‍රතිචාර දක්වන්න. ප්‍රතිචාර දක්වලා අතහැරලා දාන්න. ඔන්න ඔය මානසික අතහැරීම තියෙනව නේද? එයා මොහොතක් ගානේම මගපල පැත්තටමයි එකතු වෙන්නේ. මොහොතක් දැන් නමුත් අපිට වෙලා තියෙන්නේ මොකද? ඇහි චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගන්න. කොච්චර නිමිත්තක් ග්‍රාහීද කියනවා නම් ඒ නිමිත්ත සසරටම අරන් යනවා. ආදමී අපිට මේ සසරට එන්ට උනේ ඒ නිමිත්තක් ග්‍රාහී බව. ගලේ කොටපු දෙයක් වගේ. මේ සසර හැදුනේ ගලේ කොටපු දෙයක් වගේ නිමිත්තක් ග්‍රාහී වෙච්ච නිසා. සමහර මිනිස්සුන්ගේ දෝමනස්ස සාගත කම්පින්වත් නී වැල්ලේ ඇඳා වගේ ටික වේලාවකින් මැකිලා යනවා. නමුත් අපේ ස්වභාව නමුත් බුද්ධ ශාසනය අර්ථවත් කරන්නේ මේ වතුර ඇඳ ඉර වගේ අඳින්ට අඳිනකොටම මැකිලා ඉවරයි. දැක්ක තැනම අතෑරිලා ඉවරයි. නිමිත්තක් ග්‍රාහී බවක් නැහැ. ඒ නිමිත්තක් ග්‍රාහී බව තමයි දුක. නිමිති වැටහෙන්නේ නැත්නම් දුක කියලා එකක් වැටහෙන්නේ නැහැ. සිතට නිමිති වැටහෙන්නේ නැත්නම් සිතට නිමිති වැටහෙන්නේ නැති තැනක දුක කියලා එකක් වැටහෙන්නේ නැහැ පින්වත්නි. නිමිත්තග්‍රාහී භාවයක් තියනවාද? ඒකමයි දුක කියන්නේ, වෙන දෙයක් නෙමෙයි. පින්වත්නි, එහෙමනම් අපි දක්ෂ වෙන්න ඕනේ. අපේ ස්වභාවය තමයි එහෙන් දකින දේ තුල හටගත්ත මේ අභිජ්ජා දෝමනස්ස සහගතකමක් තියනවා නම් ඒක පාපී අකුසලේ නිවන් මගේදී. ඒක දුර්වලතාවයක් කියලා කියන්නේ ඇයි? ඒක ගලී කොටපු දෙයක් වගේ. මේ ජීවිතේ අතහැරනකොට ඊළඟ ජීවිතයටත් යනවා. අර ගලී කෙටුවට පස්සේ පින්වත්නි, ඒක මකන්න බෑ නේම ලේසියෙන්. අනුරාධපුරේ ගලේ ගලේ කොටපු දේවල් අදත් නැද්ද? සමහර අවුරුදු 30,000ක් විතර පරණ සමහර කෙටීම් ගල්වල මුණ ගැහිලා තියෙනවා. එහෙනම් පින්නත් මතක තියාගන්න, මේ නිමිත්තග්‍රාහීව අභිජ්ජා දෝමනස්ස සාගතව ගලේ කෙටුවා වගේ මතක තියාගත්තොත් මනාපමනාප ලෝකය ඒක සසරටම ආවරන් යනවා. අර ගලී කොටපු දේවල් අවුරුදු 100,000 ගාණක් පවතිනවා වගේ. හැබැයි අපි අර නිමිත්තග්‍රාහී භාවය අතාරින්න ඕන කොහමද? වද්දියේ ඇඳ ඉරක් වගේ අතෑරලා දාන්න ඕන. දෙවැනි වීර්යයෙන් වඩනාලද සිතට අනුබලය තමයි දෙවැනි එක. මොකද්ද දෙවැනි එක? තමයි පහානප්පදානං. මොකද්ද මේ පහානප්පදානං කියන්නේ? දාවුසෝ බික්කු උප්පන්නං කාමවිතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. ඉදාවුසෝ බික්කු උප්පන්නං කාමවිතක්කං. පින්වත්නි, අපේ සිත්වල කාම විතර්ක හට ගන්නවා. කාම භූමී ඉපදිච්ච අපේ සිත්වල කාම විතර්ක හට ගන්නවා. එතකොට ධර්මී තෝරනවා කාම විතක්කං නාදි වාසේති. කාම විතර්කය ඉවසන්ටිපා කියනවා. නාදිවාසේති පජහතිය අතරලා දාන්න කියනවා. විනෝදේති දුරු කරලා දාන්න කියනවා. අනභාවං ගමේති අභාවයට පමුණවන්න කියනවා. කොහොමද ඒක කරන්නේ? මෙන්න මේ සංවරේ නැත්තම් නැවත නැවත කාම භූමියට කැරකෙනවා පින්වත්නි. නැවත නැවත දුකට පැත්තට යා කැරකෙනවා. එතකොට කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේ. දැන් බලන්නකෝ, අපේ මේ පදන් වීරිය කියනකොට අපි දන්නවද මෙහෙම එකක්? අපි වීරිය කරන්න කියනකොට අපි වීරිය කරන්නේ කොහමද? ඊළඟ මාසේ දානි දෙන්නේ කොහමද? මේ සැරේ දුන්න දාන්සලට වඩා ඊළඟ සැරේ දාන්සල ලොකුවට දෙන්නේ කොහමද? මේ සැරේ කොඩි දැම්මට වඩා ඊළඟ සැරේ කොඩි දාන්නේ කොහොමද? ඔන්න ඔය වගේ ලාමක තැනක නෙමෙයිද අපේ සිත වැඩ කරන්නේ. දාන්සල් දෙනේක හොඳයි, දන් පැන් පුදන එකත් හොඳයි. වඩා හොඳ දේ මොකක්ද?
උප්පන්නං කාමවිතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. කාම විතර්කයේ ඇති වෙනකොට ඒ කාම විතර්කය බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා නොයිවසයි ඉවසන්ට එපා කියනවා. කාම විතර්කයේ ඉවසුවොත් කාම භවය හැදෙනවා. පෙර ජීවිතයේ කාම විතර්කයේ ඉවසාගෙන හිටපු නිසායි අද කාම භවය හැදුනේ. පෙර ජීවිතයේ කාම විතර්ක ඉවසගෙන හිටපු අපිට මේ කාම භවය හැදුනා කියලා ලෝකේ කොහෙවත් දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ අර වාග්යතුන් වහන්සේ වදාළ විදියටයි අපි දන්නේ. කාම විතක්කං නාදිවාසේති මහණෙනි කාම විතර්ක ඉවසන්න එපා කිව්වා. කාම විතක්කං නාදිවාසේති පජාති කාම විතර්ක අතහැරලා දාන්න කිව්වා. බලන්නකො කැමැත්ත පදනම් කරගෙන නොයීක් විතර්ක ਵਿਚාර හිතට එන්නේ නැද්ද? එනවා. ඒවා ඒ විතර්ක පදනම් කරගෙන ਵਿਚාරන්නේ නැද්ද? නැවත නැවත කල්පනා කරන්නේ නැද්ද? නැවත නැවත කල්පනා කරනවා. විතර්ක කාම විතර්කේ මත පිහිටා නැවත නැවත කල්පනා කරනවා. පිහිටපු කම විතර්කය නැවත නැවත කල්පනා කරන එක ਵਿਚාරේ. ඔච්චරයිනේ අපේ මනස ඇතුලේ වෙන්නේ. වස්තුකාමයක් කෙලෙස් කාමයක් පදනම් කරගෙන පිහිටා සිටින කමකුත් පිහිටා සිටින මට්ටමේදී නැවත නැවත කල්පනා කරන කමකුත් අපි තුල තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපට කොහොමද වදාළේ? නාදිවාසීති පජහති ඉවසණ්ඩිපා කිව්වා. ඉවසණ්ඩිපා කිව්වා. පජහති අත්හැරලා දාන්න කිව්වා. අන්න අතාරින්න ඕන සුන්දරම දේ මොකද්ද? කාම විතර්කය. ඒක අතාරින්න බැරි නම් වැඩන්නේ. ඒකයි අතාරින්න ඕන. ලෝකේ සුන්දරම අතහැරීම මොකද්ද? කාම විතක්කං නාදිවාසේති පජහති. පජහති අතහැරලා දානවා. හැරලා දානවා. විනෝදේති දුරු කරලා දානවා. වර්තමානයේම සිය පීඩාවනේ දුරින්ම දුරු කරලා දානවා. ඊට පස්සේ විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. කෙලවර කරලා දානවා. අභාවයට පමුණුවනවා. අභාවයට. අභාවයට පමුණුවනවා කියන්නේ කාම විතර්ක පදනම් කරගෙන කර්ම රැස් කරන්නේ. කැමැත්ත පදනම් කරගෙන විතර්ක හට ගන්නවා. එයි හට ගන්නේ මේ කාම ලෝකයේ ඉපදිච්ච જાතියක්නේ අපි. හට ගන්නවා. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. අභාවයට පමුණු. අභාවයට පමුණුවනවා කියන්නේ අර කාම විතර්ක පදනම් කරගෙන සිතින් කයෙන් වචනෙන් කර්ම රැස් කරන්නේ. සිතින් කයෙන් වචනෙන් කර්ම රැස් කරන්නේ. එතකොට කර්ම රැස් වුණොත් මොකද? අභාවයට පැමිණුවා කියන එක විද්‍යමාන වෙන්නේ නැහැ. අනභාවං ගමේති අභාවයට. එතකොට මොකද? කාම භවයේ පිල් දුරවල වෙන්න ගන්නවා. මොකද කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙන තාක්කල් කාම භවයේ පැනවෙනවා. කවුරු හරි කෙනෙක් මේ දුක ඉවර කරගන්න වෙන මොනවා කළත් වැඩක් නැහැ. කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙන එක දුරවල කරන්න ඕන. ඒ කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙන එක දුරවල කරන්න නම් ඒක කොහොමද කරන්නේ? කොහොමද අපි කරන්නේ? ඒක කරන්නේ පින්වත්නි අනභාවං ගම් අභාවයට පමුණුනවා. කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. කාම විතර්ක ඉවසන්නේ. ඉවසගෙන හිටියට පස්සෙ තමයි දිගට කාම විතර්ක එන්නේ. පජහති දුරු කරනවා. අත්හැරලා දානවා. විනෝදේති දුරු කරනවා. ඊට පස්සේ බ්‍යන්ති කරෝති කෙලවර කරනවා. අනභාවං ගමිත අභාවයට පමුණුවනවා. කාම විතර්ක පදනම් කරගෙන සිතින් සැලසුම් කරන්නේ, වචනෙන් කතා කරන්නේ, කයින් වැඩ කරන්නේ. වර්තමානයේ කාමයන්ට සැප පහස් ජීවිතයක් ලැබුණා. ඒක වළඳනවා හොඳට. ඇයි වළඳන්නේ? පෙර කුසලයකටනේ, පිනකටනේ. ඒක වළඳමින් පින්වත්නි වළඳ වළඳ අතහැරලා දානවා. ඇයි මේ ලෝකේ විස්මිතම දේ අතහැරීම? ලැබීම කියන එක විස්මිත දේ නෙමෙයි. නොලැබීම නොලැබීමත් විස්මිත දේ නෙමෙයි. ඇයි නොල විස්මිත දේ නොවෙන්නේ? ලැබීම කියන එකත් පින්වත්නි මොකද්ද? පරණ කුසලයක්. නොලැබීම පරණ අකුසලයක්. කුසල් අකුසල් කියන ඒවා උපන් සත්‍යාව වෙලනවා කියන එක අමුතු දෙයක් නෙමෙයි. ලැබීම කියන එක විස්මිත දේ නෙමෙයි. ලැබීම කියන්නේ පරණ කුසල සංස්කාරයට. නොලැබීම කියන්නේ විස්මිත දේ නෙමෙයි. නොලැබීම කියන්නේ අකුසල සංස්කාරයට. එහෙනම් ලෝකේ විස්මිත දේ මොකක්ද? ලෝකේ විස්මිත දෙයක් නැද්ද කෙනෙක් අහන්න පුළුවන්. විස්මිතම දේ අතහැරීමයි.
අතහැරීමයි. මොකද ශ්‍රාවකයන් නිවෙන්නේ අතහැරීමෙන්. ශ්‍රාවකයන් නිවෙන්නේ අතහැරීමෙන්. ඒ නිසා මේ නිවීම පිණිස අතහරින සුන්දර ශ්‍රාවකයෝ ලෝකයේ දුර්ලභයි. ඒගොල්ලෝ සුලභ නෑ. සුලභ නෑ පින්නත්. එහෙනම් මතක තියාගන්න. එතකොට මේ කාම විතර්කය ගැන අපි කොහොමද කල්පනා කරන්නේ? කාම විතර්කය හිටින්නේ හිටින්නේ හිතේ. කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යාන්ති කරෝති අනභවං ගමේති. කාම විතර්කය අභාවයට පමුණවන්ට ඕන. නාදිවාසේති නොයිවසන්ට ඕන. අත්හැරලා දාන්න ඕන, දුරු කරන්න ඕන, අභාවයට පමුණවන්න ඕන, කෙලවර කරන්න ඕන. මෙන්න මෙබඳු මට්ටමට නම් එයා මොකද කරන්නේ? කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ කාම විතරක ඉවසුවොත් කියලා දකින්න ඕන. පෙර සසරදී කාම විතරක ඉවසාගෙන අන්ධමන්ද වෙලා හිටිය නිසා අද මේ කාම් භූමි ඉපදිලා පින්වත්නි නිමිති අනුනිමිති අනුසාරයෙන් දුක වළඳනවා. අපි මේ දුක වළඳ ඉන්නේ ලෝකෙත් එක්ක හැපි දුක වළඳ අපට ළඟදී ජීවිතය අතහැරෙනවා. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි පදන් වීරිය තියෙන උන මොකද්ද? භාවනප්පදානම්. භාවනප්පදානම් කියන්නේ බොජ්ජංග වැඩිවීමට වීරිය තියෙන්න ඕන. මේ බොජ්ජංග වඩන්න නැතුව මගපල නැහැ. භික්ෂුවකටවත් නැහැ. සිවුරක් දරාන හිටිය කියලා නැහැ. එතකොට යා මොකද කරන්න ඕන? ඉදාඋසෝ භික්ඛු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං බොස්සග්ග පරිණාමං. යා මොකද කරන්න ඕන? හොඳට සතර සතිපට්ඨානි වඩන්න ඕන. භාවේති වඩන්න ඕන. විවේක නිසිතං විවේකේ හොයා ගන්න ඕන එකට. විරාග නිසිතං නොඇලුණු සිතකට සිතකින් ලෑස්ති වෙන්න ඕන එකට. නිරෝධ නිසිතං තමන්ගේ සිත නිරුද්ධ වෙවි යන ආකාරය දකින්න ඕන. බොස්සග්ග පරිණාමං එබඳු සිතක් නිවනට උපකාර වෙනවා කියලා නිවනට උපකාර වෙන විදියට මේක වඩන්න ඕන. සතර සතිපට්ඨාන. ඒකෙන් එයාට වැටේනවා මොකද්ද? තමා තුළ නිරන්තරයෙන් හටගෙන බිඳී යන තම තමන්ගේ නාම රූප පරම්පරාව වැටෙන්න ගන්නවා. ඒ නාම රූප ටික දුකක් විදියට දකින්න ඕන. නාම රූප ටික හටගත්තේ විඥාන ප්‍රත්‍යයෙන් කියලා දුක්ඛ සමුදය දකින්න ඕන. ධම්මවිජේ බොජ්ජංගේ. එතකොට යාට මේ නිරන්තරයෙන් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන නාම රූප පරම්පරාව නිරුද්ධ කිරීම පිණිස වීරියක් එනවා. වීරිය සම්බොජ්ජංගේ. නාම රූප ධර්මයන් පිළිබඳ අනබිරතියකට හිත පෙළඹෙන්න ගන්නවා ටික ටික. මම කියන අර්ථය එන්නේ අතහැරීම අර්ථය එන්නේ. ඒ අතහැරීමෙන් උපදිනවා සුන්දර ප්‍රීතියක්. කොච්චර තුරුල් කරගත්තත් ඒක එන්නේ. කොච්චර අල්ලගත්තත් ඒ අතහැරීමෙන් උපදින ප්‍රීතිය එන්නේ. ප්‍රීති සම්බොජ්ජං. ඒක ඇඟට දැනෙනවා පින්වත්නි. සැහැල්ලුව දැනෙනවා ඇඟට. පස්සද්දි සම්බොජ්ජංගේ. එතකොට එයාගේ සිත අතීත අනාගත අරමුණු පස්සේ හඹාගෙන යන්නේ. ප්‍රීති සම්බොජ්ජංගේ ඇතුලේ උපදිනවා සමාහිත බව. සමාධි සම්බොජ්ජංගේ. එතකොට එයාට ලැබීම් නොලැබීම් පිළිබඳ, නාම රූප පරම්පරාව පිළිබඳ, ස්කන්ධ පිළිබඳ එයාගේ සිත ගැන එයාගෙම සිතින් එයා මැදහත් වෙනවා. එයාට හේතුඵල විතරයි පේන්නේ, පුද්ගලාර්ථයකින් පේන්නේ. උපේක්ඛා බොජ්ජංගේ. මෙන්න මේ විදියට භාවනා පදානං කියලා කියන්නේ මේ විදියට විමර්ශනය කිරීමට වැඩිමිට ඇතිවෙන කැමැත්ත පින්වත්නි. හතරවෙනි එක මොකද්ද? අනුරක්කනප්පදානං. අනුරක්කනප්පදානං කියලා කියන්නේ මොකද්ද? අනුරක්කනප්පදානම් කියලා කියන්නේ නිරන්තරයෙන්ම පින්වත්නි සමාධි නිමිත්ත රකින්න දරන උත්සාහය. හිත පින්වත්නි අපට සිද්ධ වෙනවා මේ ඍජුවම වාඩි වෙලා ඇසකන නාසයේ දිවකයේ මනස තුලින් අරමුණු මත හිත විසිරෙන්නේ නැතුව තමන්ගෙම රූපය විමසා බලන්න සිද්ධ වෙනවා. මොකද මේ රූපය පිළිබඳ මම කියලා බරපතල එළඹීමක් අපට තියෙනවා. බරපතල එළඹීමක් තියෙනවා. මේ රූපය සකස් වෙච්ච විදියත්, මේ රූපේ නිරන්තරයෙන් බිඳි බිඳි යන විදියත්, ඉස්සරහට මේ රූපයට වෙන්න තියෙන දේ ඇස් දෙක පියාගෙන විමසා බලනකොට මේ රූපය පිළිබඳ මම කියලා බලන හුරුව ගෙවෙන්න ගන්නවා. අන්න එතකොට ඒ ශ්‍රාවකයා මොකද වෙන්නේ? ඒ ශ්‍රාවකයාගේ සිත විසංකාරගත වෙන පැත්තට හිත හැරෙනවා. හැරෙනකොට යා අවබෝධයේ පැත්තට එකතු වෙනකොට මෙයාගේ සිත සංසුන් වෙනවා. සංසුන් වෙනකොට පින්වත්නි මම වශයෙන් දෘෂ්ටියෙන් අල්ලා නොගත් සිතක් උපදිනවා. ස්වල්ප වූ කෙලෙස් පවා යාට පේන්න පටන් ගන්නවා. එහෙම පේනකොට පින්වත්නි ඒ ශ්‍රාවකයා තමන්ගේ සිත අවබෝධ කරනවා. මේ තමන්ගේ සිත අවබෝධ කරනකොට යා සියලු තත්වාරෝපණයන්ගෙන් සිත මුදවා ගන්නවා.
එබඳු තත්වාරෝපණයන්ගේ මිදෙනකොට කිසිදු ආකෘතියකට යහුවෙන්නේ නැහැ. එයා මිය ගියොත් සද්ධාතනිකෝ මේ ප්‍රශ්නේ විසඳාගෙන යා මිය ගියොත් එයා නැවත දුක පැත්තට ඉන්නේ. දුකේ නිමාව පැත්තට මෙයා ඇදිලා යනවා. මේ පාර අපගේ බුදුරජාණන් වහන්සේ විතරයි වදාළි. මේ විදියට දකින්න පහුවෙන්න එපා. වහවහා මේ විදියට දකින්න සිතක් ගොඩනගා ගන්නට ඔබ හැම දිනාටම මේ කුසල් හේතු උපකාර වේවා.